පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් දප්පුලගේ කතාව ඇත්තක් වෙලා සිරිල් ගාමිණී පියතුමා කියනවා NDB නියෝස් තියදී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිවිටිය වාර්තා කරනවා පාස්කු ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා කර තිබූ ප්‍රකාශය සත්‍යයක් බව හෙළි වෙන්නේ යයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ඥානා ප්‍රදීපේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ ප්‍රකාශයක් කර සඳහන් කරනවා මේ පියතුමන්ගේම ප්‍රකාශය ලංකාදීපයේ වාර්තා කරන ආකාරයත් බලමු පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී මුල සිටම දැනගෙන සිටියා අමිල චින්තක ගමගේගේ වාර්තාව පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති 3කට පෙර දැනගත්තායයි පැවසීම මුසාවක් බවත් අනිවාර්යෙන්ම ඔහු මේ පිළිබඳව මුල සිටම දැන සිටි බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියනවා පොලිස්පතිවරයා පාස්කු ඉරුදින කටුවපිටියේ සංචාරය කළ වියලි ආහාර මළු බෙදා විඳිතයන්ගේ සුවදුක් විමසීමට යාම පිළිබඳව අප්‍රසාදය පළ කිරීම සහ අග්‍රදුගුරු නිල නිවසේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා මෙලෙස සඳහන් කර තිබුණා එකිනෙකට පරස්පර ප්‍රකාශ නිසා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියන ආකාරයට මේ රටේ සාමාන්‍ය ජනතාවට හැඟියා හැකි මේ පාලකියෝ පාස්කු ප්‍රහාරය මුල සිටම දැන සිටියා මේ පාස්කු ප්‍රහාරය මුල මැද අග සියලු දේවල් මේ දේශපාලකියෝ දැන සිටියා මුලින්ම මම දන්නේ නෑ කිව්වා මට කිව්වේ නෑ කිව්වා මම බෙහෙත් ගන්න ගියා කිව්වා මම විවේකකට ගියා කිව්වා කිව්වනම් එනවයි කිව්වා ෆ්ලයිට් එකේ සීට් තිබුණ නෑ කිව්වා සීට් තිබිලා තියෙනවා ෆ්ලයිට් තිබිලා තියෙනවා ඒ නිසා දැන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියන ආකාරයට මුළු රටම විශ්වාස කරනවා පාලකයෝ මේක දැනගෙන සිටියා ඔවුන් දේශපාලන බෝලයක්සේ මෙය උඩ දමදමා සිටිනවා ඒ තමයි අපිට තේරෙන ඇත්ත මේ ඔබට නොතේරුණත් තේරුම් ගන්න මේ රටේ මිනිස්සුන්ට ඒක තේරිලා ඉවරයි ඔබ ඇතුළු සියලු පාලකයෝ කරන්නේ බොරුවක් කියන එක හැමදාම හදන රොටි වලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න